एका बंद विपक्षे प्रधान नायके कने उदय गमांपिल मंत्रितुमा वाद अद सेनसुर आद अधिकार निटके नला चोदना वाक इदरी पात करला एक नीतिज्ञ बरु तारक करा कारण इदरी पात करा पलविंद दक्वा रक्षित बंदागार पात करला पलविंद यालित में पिलिबंद करुण इदरी पात करी मट තමයි තීන්දුව දැන් ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් එකාබද්ධ විපක්ෂයටත් ඒ වගේම නීතිඥෙක් තිලන මේ උදයගමම්පිල මහතා මේවා ගැන අපි සමාජය රට සැලකිල්ල හා අවධානය යොමු කළ යුතු තත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. एक बंद विपक्ष ने होगा बाय एक नाम पेनो आपे सहोदर मंत्री तुम्हारा वेलियट गनी मसादा एथिकल है कि हम सकते आप में अवस्था वेदी दिद्रिय पापची कर मीट अवरुदु दह नमेकट पेर सिधुन पौद्गलिक अनुदिन वाक संबंधेन ए वाय अवरुदु दह नमेकट पस्से हदिसियेम करपु पहमिनी लक विदियत अद में सिद्धिय अधिकारने टैविल्लति बेनो අධිකරණය අපේ කරුණොත් පැමිණිල්ල විසින් ගෙන ආපු කරුණොත් පිළිබඳව විනිශ්චය කරලා අධිකරණය තීන්දුවක් දුන්නා රක්ෂිත බන්ධනාගාරගත කරන්න උදේ ගම්මන්පිල මැතිතුමාත් ඒ වගේම සිඩ්නි ජයසිංහ මහතාත් ලබන පළවෙනි දා දක්වා මේ අධිකරණය සම්බන්ධයෙන් අපේ කිසිම ගැටලුවක් නැහැ ඒ සියලුම කරුණු කාරණාවන් පිළිබඳව අධිකරණය සැලකිල්ලට භාජනය කළා නමුත් අපි මෙහිදී පැහැදිලිවම කියන්න ඕනේ මේක විශේෂයෙන්ම දේශපාලන දඩයමක් කියන කාරණය මේ කාරණේදී විශේෂයෙන්ම විමර්ශකයන් මේ පැමිණිල්ල ගැන පළවෙනි තොරතුරු ලබා ගන්න ඕස්ට්‍රේලියාවට යනවා ඒ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඒ ලබා ගන්න තොරතුරු මත තමයි මේ පැමිණිල්ල කරන්නේ ඉතින් මෙතනදීම පේනවා විමර්ශකයන්ගේ ක්‍රියා පටිපාටිය තුළ ඔවුන් සත්භාවයෙන් යුතුව මේ මේදී කටයුතු කර නොකරන බව විශේෂයෙන්ම පැමිණිල්ලකරු පොලිසිය කරා පැමිණිය යුතුයි පොලිසිය පැමිණිල්ලකරු සොයා යන ක්‍රමයක් නම් මා මීට පෙර මේ අධිකරණය මේ 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 මීට පෙර මා අසා නැහැ ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මෙතන තිබෙන්නේ මේ මතු පිටින් පෙන්වන කාරණයට වඩා ගැඹුරෙන් ගිය කාරණයක් අධිකරණය ගැන අපිට විශ්වාසයි අධිකරණය සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ අධිකරණයට මේ නඩුවක් ගොනු කරලා එන එක සම්බන්ධයෙන් අපිට ලොකු ගැටලුවක් තියෙනවා විමර්ශන කටයුත්ත සම්බන්ධයෙන් අපිට ලොකු ගැටලුවක් තියෙනවා මේ රටේ පොලිසිය මේ ආකාරයෙන් කටයුතු කරන ආකාරය නිකන් ඒකපාක්ෂිකව කටයුතු කරන ආකාරය පිළිබඳව විශාල අගතියක් විශේෂයෙන්ම නඩු කියන්නන්ට එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයන්ට තිබෙනවා කියන කාරණය තමයි තියෙන්නේ විශේෂයෙන්ම මම නීතිඥ තුෂාර දිසානායක ප්‍රචාරක ලේකම් පිවිතුරු හෙළවුරුමේ අපෙල්ලිම ප්‍රතික්ෂේප වෙන්න හේතුව අපෙල්ලිම සම්බන්ධයෙන් පොලිසිය තරේම විශේෂ විමර්ශනයකක තරේම අපෙල්ලිමට විරුද්ධ වුණා ආරම්භයේ ඉඳන්ම ඒකයි ප්‍රධානම හේතුව ඒ වගේම තවම මෙම කටයුත්ත සම්බන්ධයෙන් දැන් 2015 අගෝස්තු මාසයේ කරපු පැමිණිල්ලකට අවුරුදු 18කට පස්සේ කරපු පැමිණිල්ලකට තවම විමර්ශන අවසන් නැහැ කියලා මේ රටේ පොලිසිය කියනවා. එතකොට අවුරුද්දකටත් ආසන්න කාලයක් තිස්සේ මේක මේ ආකාරයෙන් විමර්ශනේ අවසන් නැහැ කියනද මම හිතනවා ලංකාවේ පොලිසිය මේ තරම් කාර්යක්ෂම විදිහට කටයුතු කිරීම ගැන අපිට හාස්‍යජනකයි කියන එකයි අපිට කියන්න තියෙන්නේ.